අනුරුද්ධකුමාර කතා වස්තුව කපිලවස්තුපුරයේ ශුද්ධෝධන රජ්ජුරුවන්මල් අමිතෝදරනම් ශාක්ක්‍ය රජ්ජුරුවන්ගේ අග මෙහෙසින් බිසෝ වූ සඳනම් දේවීන් වැදූ තරෝ මහානාමය අනුරුතයයි පුතුන් දෙදෙනෙකු හා රෝහිණී නම් දියනකෙනෙකුන් හා ඒන් අනුරෘත්තනම් කුමාරියෝ ඉතා මහත් වූ පින්නැලි කෙනෙක. ඔවුන් සත්තට හැවරෙදි කල රජකුමරුවන් තුන්දෙනෙකුහා සමග පැරදි කෙනෙක් කැවුම්තලිතෙම් හයිඉගි විස ගුලං කෙලි කෙලිනාවුය. එකල අනුරෘත්තකුමාරියෝ පැරදගියහ සෙසුරජකුමරෝ කැවුම්තලියක් දුනොත්මුත් නොකෙලුම් හයිකීය. එවෙලෙහි අනුරුද්ධ කුමාරයෝ තමන් පැරදිී බවමෑණියන්ට කියායවා කැවුම්තලියක් ගෙන්වාදී මෙසේම තුම්වාරයක පැරදි තුම්වාරයක් කැවුම්ගෙන්වාදී. සතරවනවාරයහි කැවුම්තල්යක් එවන්නේ ඇයි මැනියන්ට කියාය වූහ. බිසෝූ තුම්වාරයක කැවුම්්‍යවා කුසීව දරුවන් පැරදි පැරදියේ මම කැවුම්තලි යවා යත නොහෙමි. ඉතිකින් ගේ කැවුම් නැතැයි කියා යව්වාහොය අනුරුද්ධ කුමාරයෝ කැවුම් නැතැයි කියයා යව බස්සසා තමන් උපන්තැන් පටන් නැතැයන බසක් නොවැසූ විරූහෙයින් නැතැයන බසෙහි අර්ථ නොදැන නැතිපූයැයියන පූජාතියක් ඇතිවනැයි සිතා ඒ නැතිපූපිහා එවන්නේ යයි කියා යව්වාහුය. මෑනියෝ එබස් අසා තමන් අතුරෙහි සිනාසී මාගේ පුතනුවෝ තමන් ශ්‍රමත් කුළුදුුලෙහි උපන්හෙයිනොත් මහපින් ඇතිහේනුත් නැතැයි යන බසිෙහි අර්ථ නොදනිති. මපුතනුවන් මතු රාජ්‍ය කරන කල නැතැයි යන බසක් නොකයා රාජ්්‍ය කළ නොහැක්කේමවේද. මපුතනුවන් නැතැ යන බසෙහි අර්ථ උගන්වමී සිතාලා රන්තලියක් ශුද්ධකරවාපියා, අනික්‍රන්තලයකින් වසාලා තෙලනැතිපුූ මපුතනුවන්ට දෙවයි කියා නිකම්තලිය යව්වාහුය. එකනෙහි එනුවර අරක්ගත් දේවතා මාගේ අනුරුද්ධ කුමාරයෝ. මංකුසින් උපන්දෑ පටන් නැතැයි යන බසේ අර්ථ නොදන්නාහුය. අද බසෙහි අර්ථ දැන පූනම් උන්ගේ පින්බලෙන් මාගේ හිස සත්කඩක්ව පැලේයේ කියා මරණබයින් වෙවුලා එගෙන අන්නාාවූ තලියෙහි දෙව්‍යවූ සුවඳ කැවුම්මවාලීිය. එවෙලෙහි ගෙනගොස් තලිය අනුරුද්ධ කුමාරයන් ඉදිරිියෙහි තබාලා ගෙනගිය පුරුෂයා අක්කොලින් මදක්සිිනාසි ස්වාමීනිි තෙල නැතිපූ කෑමමැනවෙයි කියාලා මත්තෙහිතුබූ රන්තලිය ඔසවාපීය එකනෙහි ඒ දව්ව කැවුමෙහි සුවඳ ඒහාමුළු නුවර මුළුල්ලෙහිම හමා බස්නට පටන්ගත එයින් එක කැවුමක් හැරගෙන දිව අගතබාලූ වේලෙහි පනුරුද්ධ කුමාරයන්ගේ සකළ ශරීරය පිනවාගෙන සද්දහසක් නහරරසයෙන් පුරා සිටගත. ඒ කැවුම් තොමුත් කාලා සෙස්සවන්ටත් බෙදාදීලා කෙලනා කෙලි තබාපයා සතුටු සතුටුව රජගෙට පලා ගොස්. මෑනියන් ඔරපිට වැඩහිඳ දෑතින් කර වැලඳගෙන මෑනියන්ගේ දෙනත සනාපියා මෑණියන් වහන්සේ මේතෙක්දා නුඹ මට ස්නේහ නැත්තේ ඇයිද අද මට ස්නේහ ඇතිවගියහි නෑ විචාලහ ඒ වේලෙහි මෑනියෝ පුතනුවන් කෙරහි ප්‍රේමීෙන් සතුටු කඳුල්ලු ගෙනපියා පුතනුවනි කොමක් කියන්න නෙවීද. මාගේ ඇස්තෙකත් මාගේ හදවතටත් නුබත් මේ සතරම මට සමය. ඒ ඇස් දෙකටත් හදවතත් නුබම මට ප්‍රිය දැමය කහ අනුරුද්ධ කුමාරයෝ කියන්නා හෝ එසේ? නොබවහන්සේ මට ස්නේහ ඇති කළ මෙතෙක් තවස් මේ බඳු වූ රස ඇති නඇතිපූ මට පිස නොදුන්නෑ කී බිසෝ තලියගෙනගිය පුරුෂයා අතින් විචාරා මේ පවත් දැන මාගේ පුතනුවන්ගේ පින් බලයෙන් දිවකැවුම් දෙවියෝ මවා දුන්නයි දැන ඉතා විස්මේට පැමිණිහ. එ වෙලෙහි අනුරුද්ධ කුමාරයෝ මෑණියන් වහන්ස මාකෙරෙහි සන ඇතිවීසේක්වී නම් අදදපටන් ගෙනසෙසු කැවුමක් නොකම්මය. නැතිපූම මටපිස එවන්නේ යයි කියලා කෙලිනටදිවපීහ එදා පටන් කැවුම් කමී කියා පුතනුවන් එවාලු කල මෑනිියෝ පෙරසේම රන්තලියක් සෝදා රන්තලියකින් වසා යව අවාලති. පෙර සේම දේවතාවෝ දිව්‍ය වූ කැවුම් මව මවල්ලති අනුරුද්ධ කුමාරයෝ සෙසු කැවුමක් නොකා දෙවියන්මැවූ කැවුම්මකා නැතැයි යන බසිහි අර්ථයෙන් නොදැන ගිහිගේ වැඩුනාහුය. මේ කෙසේ වූ පින් බලයක් ද යත් එරම අනුරුද්ධ කුමාරයෝ එක් ජාතියක දිලින්දු වූ එක්කුලේක இපැද அසුන්ට தනදා තනකත් ඇද ජීවත් වෙති. ඒ සමයේෙහි උපරිට්ටනම් පසේබුදුන් වහන්සේ දැක තමන් බැලමෙහෙ කොටලත් බත්කොට්ட்டාසය උන් වහන්සේගේ පාත්‍රයට පෙළිගන් வாලා මේ පිණින් මතුමසේ වූ දිලිදුකුලයක නූපදිම් වයි උතුම් වූ රජකුලෙහි උපදම් වයි එසේ ඉපදැතන් නැතැයි යන බසෙහි අර්ථ නොදනිම් වයිකයා ප්‍රාත්ථනා කලාහුය. එපින් බලයෙන් මේ සමෙහි ශා්‍යකුලෙහි ඉපැද නැතැයියන බසෙහි අර්ථ නොදැන දිව්‍ය වූ කැවුම්කාම වැඩුනාහොයයි දතයුතු. තවද මේ අනුරුද්ධ කුමාරයෝය ාදියුමාරයෝය කම්බිල්ලකුමාරයෝය යන මේ රජකුමරුවෝ තුන්දෙන පසලොස් සොලොස් හැවරිදි අවස්ථාවේහි ඔවුනුන් හාසමග කෙල කෙලහිද බත්තුපදින්නේ කොයින් දැයි සැක කළ. එයින් කම්බිලකුමාරයෝ එක් දවසක කෙලගෙන යන්නා හු බඩසහලින් වී බානා දැක ඒ සලකුුණෙන් බත්තුපදින්නේ බඩසලි නැකීහ බද්ධිය කුමාරයෝ දයවසක සැලියෙන් බතරන්තලියයේ ලන්දා දැක ඒ සලකුුණෙන් බත්තුපදින්නේ බඩසලින් නොවෙති සැලියෙන් ය කීහ අනුරුද්ධ කුමාරයෝ කොටුවෙන් වී බානාත් නොදුටු විරූහ. සැලියෙන් බදගන්නාත් නොදුටු විරූහ ඉදිරිියෙහි කන්නට තබාලූ බත්මදුටු විරූහ. එසේ හෙයින් තොප දෙන්නාම කියන්න නෝ නොදැනය. බත්තුපදිනා තැන් මම දනිමි. වඩුරියන් උස රන් කැතුලු ඇති මහරන් තල්ියකින් බත් උපදින්නේ යැයි කියීහ. මෙසේ එම පින්බලයෙන් බත්තුපදිනා තැනුත් නොදැන. ගිහිගේ සුකිතවවාසේ කෙරෙති. එකල අප බුදුන් සමීපයෙහි කුළයකින් එක් දරු කෙනෙකුන් බැවින් මහනකරවන සමයේහි මහනාමනම් ශාක්‍යෝ තමන් මලනුවන් මෙකී අනුරුද්ධ කුමාරයන් ළඟට කැඳවාලා මලන්ඩ බුදුන් කරාගොස් අප දෙබෑයන් අතුරෙන්ට එක් කෙනෙකුන් මහනුවමැනව මම මහනවෙම්ද තොපි මහනව්ව දැයි විචාලහ එ බසට අනුරුද්ධ කුමාරයෝ කියන්නා හෝ බෑනන් වහන්ස බුදුන් කෙරේ මහන වූ කල එක්වේලේ කෑම මනාල එසේඌූ බතත් දොර දොර සිංහා ඇවිදල් අද මනාල බඩසායයි කියා නොහැකිල ඇඹුල්ලුණු බෝය මදයය කියයා නොහැකිල හුණු කැමති සිසිල් ලැබේල සිසිල් කැමති හුණු ලැබේල දෙවිහිමියෙන් එකලාවුම හොත මනාල රුක්මුල් සුසාන භූමිවල භාවනා කොට ඇවිද්ධ මනාල එසේ වූ දුක් මව විඳගන්න නොහෙ කීහ. එවෙෙල්ලෙහි මහනාමයෝ සිතන්නාහු මාගේ මලනුවෝ තමන් සියුමැලිහෙයි මහනවන්ට මැලිියහුය. මමමහනවීම් නම් ශාක්්‍යකුලේට රක්ෂාම නැත. මාගේ මලනුවන් මහනුවමැනව මහනවෙමීඋන් ලවාම් උපදෙසකින් කියවා ගනිින් සිතාලා එසේවීනම් මලண்ட, මම ගොස් බුදුන් කෙරේ මහනවෙමි තොපි ගිහිගේ වසානම් උපයා කනලෙස් මා අතිම් ඉගෙන ගනුව කර්මාන්ත නොදන්නුන්ට ගිහිගේවාසේ බැරිියැයි කීය එබසට අනුරුද්ධ කුමාරයෝ උපයා කෑමනම් කර්මාන්තනම් කෙසේ වෝදයක් දැයි විචාලහ බත් උපදවීම යැයි බෑයෝ කීහ බත් උපදින්නේ රන්තලියෙන් නොවේ දැයිකීහ. මලන්ඩ, රන්තලියෙන් නොවෙයි බත් උපදින්නේ තම කුඹුරෙන් නැයි කීහ. කුඹුරෙන් කෙසේ උපදැයි විචාලහ. එවෙලෙහි මහානාමයෝ මලනුවන්ට ගිහිගේ කාරණා අනුශාසනා වශයෙන් ආදීනව දක්වන්නා හු. මලන්ඩ, බත් උපදිනා ලෙස්මා අතින් අසවු. සී සෑම් නම් සුලං බඳන්නාසේ ඉතා උගහට දෙයකි වේදැන්ඩෙක පිට වකෙක, බඩ වකෙක, නිමුුණෙක කෙවිල්ලෙක නගුලෙක අවකැටක, සී වැලෙක පෙරගිලියක පසුගිලිය කවිය මයක சීරුණු දෙකක අමුණුබානක කැවිටක ගොන්ගේක. ගොවියකැයි යන මේ අටලොස් දෙනාගේ එක්වීමෙන් යන්නාහුගමන්න சீசෑමනම්වෙ මෙසේ කහි තැන ගොවිය කුවිසින් පළமුව පලාගොස් කුඹරහි වන අත්ගසා ඇළමං පාදාගෙන දෙවනුව ශුභ වූ නැකතකින්ගේ වඩා බිමනගා දෙසීතුන්සීසා මියරකපා කැටතලාපෝරුගා බිජුවට වඩා විදි වූ පරිදෙන් කුම්රෙහි වපුට ගත මැනවි ඒ කලාවූ කුඹරෙහි සතා සතුන් සතියක් රැක්කමැනවි වැටබැඳ ඉස්නන්නමා ඒ ගොයම් නිලන අවස්ථාවෙහි කුඹුරමැද රකවල් පැලක් තබාගෙන මැසිදඩක්ලාගෙන ගේද කන බතක රසක් නොදැන ඇඳෙකපිටක් තබා රාත්‍රීන් දිවාභාගේෙහි එමැසිදඩේ වැදහෙව රාත්‍රීන් දිවාභාගයෙහි එක දවසකත් නින්දේ නින්දක් නිදා නොපියා, ගෙரிින්, மීවුන්, ஊරන් මුවන් ආදී වූ නානා සතුන් සාර මසක් රැත්්කමැනවි. කරලක් නැගුණෙත පටන්ගෙන පියන්වා ආදී ඕ නොයක්රෝකයට කෙම්පන්කම්සේ නැතිව කළමැනව. තවසින් දවසට කුඹරසිචාරා අතු තබාලුව මැනව. ඇද්දමැනවි මෙසේ දුකගෙන ගොයම්රකිනා කල සීනටිකුඹරෙක්වී නම් තුන්සාරමසක් කරැක්කමැනව මාවී කුපුරෙක්් නම් සමයක් සත්මක් රැක්කමැනවි මේ දෑතුරෙහි ඇල අමුණුපුවාටා ආදී වූ බොහෝ කර්මාන්ත අත්කම්වසේ නැතිව කෙල්ලමැනවි ඇසන මස මුළුල්ලෙහි බසබස රලවනතුරු හඬනගාගා කුඹුරහි ඒමුල්ලෙන් ඒමුල්ලට දිවදිව කාම්සේ නැතිව කුරුලුබ් කොබෝගිරා ආදී වූ වී කන සතුම් බැනුම් මැනවි. ගොයම් පැසුණු කලදා මැඩ අදවී නම් අඳයෙන් එකක් දුනමැනවි. තුනිනෙක වී නම් තුනිිනෙකත් දුुනමැනව. බலாபூவி நம் හැமவீීම வீහිமிන්ට துணமனவு. මෙසே எவி லற்கலு வாலாசனய பல்தொறய பொොல் பசலாச கட்டுமான தொය கந்துකඩ யனாாதி விவாகார நුවරදවා துணமனව. தவது රதவுன்බெறவாயன், මෙහෙකරුවන්ට දුනමනා කුලි නෝරදවා දුනමැනව සිඟන්නවුන්ට දුනමැනව ත්‍යයාගයයි කියා දෙෙති. පෙරකෑ අයයි කියා දෙෙති, පෙරකෑ අත පැන්වූවා කියා දෙති. මෙසේ මෙසේ නොයෙක් ප්‍රකාරයෙන් එක කුම්රෙහි වී වියදම්කොට ඉතිරිදයක් ගෙනව. කොටුව එක පටවාගෙන බිජුවට යැයි එක් භාගයක් තබාගත මැනව ඇසා යයි එක් භාගයක් වෙන්කොට තබා තබාගත මැනව බිජුවට බාගය නොකා ඇසාභාගයක් කෑවමැනව එසේ කනකල පමණ නොදැන නොකා අදට මේ තෙක් ගත මැනව සෙටට මෙතෙක් ගත මැනවයි පමණ දැන කෑවමැනව මතු මෙතෙක් දවස් ගිය කල ගොයම පැසේ එවක්ක දක්වා රැකුණ මනාවේ දැ සිත සිතා සුගින් සුග කෑවමැනව. මෙසේ එක් සමයක දුග්ගෙන උපයාගත් කල අනිත් සමයහෙත් පෙරලාසේම මෙසේ වීර්්‍ර කළමනාය. මෙසේ දිවිහිමියෙන්ම යලත් මාසත් අප්‍රමාදව මෙය කළ මැනව අරීක්ෂා කල කළ ගොවී හූ නිකම් හිඳිනා දවසක් නම් නැත ලෙඩව හොත් කලත් උපයාකෑ නොහැක්ක සේවාකම් ආදී වූ නොයෙක් කටයුත්තෙෙන් යුක්තව ගිය කලත් ගම් හිද උපයාකෑම නම් නැත්මය. මහළුව ජරාවට පැමිණි කලත් මෙකී කර්මාන්තකොටගත නොහැකිහෙයින් උපයා කෑ නොහැක්ක. එකල දැතින් දෙනඩුගෙන விලිපිලියෙන් விරූපව குුදගසාගෙන පෙරතමා උපයාக்கෑ රටම වෙස්බந்தපான විக்காරරූපයක්සේ ොரிින් ந்தොර සිங்காக்கෑ ඇවිද மනාය. එසேஹயின் மண்ட நනසිின் බලුවාන්ට මේ සසර சුවவைදීමීමක් නොවේ. දුක්විඳී මෙක්මය. කලෙක නෙවස්ඥා නාසඥායතනයට පැනනැගී බවයෙන් අගපැමිණියාහු සුවවිදියෝපවා කලෙක සතරාපායට පැමිණ දුක්විදිිනාහුය. කලෙක බ්‍රහ්මරාජන්ව සුවවිදිිනාහු කලෙක කදෝකින්වත් උපදනාහුය. කලෙක ශක්‍ර සුයාම් සන්තුෂිතාදී දි්‍යරාජන්ව සුවවිදිිනාහ පවා කලෙක ප්‍රේත ලෝකේහිෙ ඉපිද ප්‍රේතදුක් විනිනාහුමය. කලෙක දිව உයන්වල දිවකෙලි කෙල ඇවිත්තහු කලෙක අසිපත්‍රවෙනෙහි කැපිකැපී ඇවිදිනාහும்මය කලෙක දිව්‍ය ප්‍රසාදවල සුවවිඳ ඇවිද්දාහෝ. කලෙක නරකාග්නිි ජාල්්‍යාබ්‍යන්තරයට පැමිණෙන්නාහුය කලක දිව්‍යමය භෝජනය අනුභව කලා හෝ කලෙක ලෝගුලි අනුභවෙනුත් දවස්්‍යවන්නා හොමය. කලෙක දිව්‍යපානිය වර්ග අනුභව කලාහු කලෙක ලොබපාන්යෙන් අනුභවකොට නරකවල ඇවිදිනාහුය. කලෙක දිව්වමය වූ යහන්නොල සැතපුනාාහු කලෙක තප්ත වූ යපොලෝල ශයනය කරන්නාහුමය. කලෙක දෙවල්ගනන් පහස්විදිි ඇවිත්තාහු කලෙක කටුයිඹුල් වනෙහි ඇවින ඇවිනත් ඇවිදිනාහුමය. කලෙක දිව්‍ය ගංගාවල ස්නානයකොට ඇවිත්නා කලෙක වේතරණීනම් පෂාරෝධක ගංගාවල් ඇවිදිනාහුමය. දෙව පුෂ්කරණයවලට බැස ජලක්‍රීඩාවෙන් මත්තුුවන් කලෙක ලෝකුඹෝල ඉපද නිරාදුකින් උමතුවත් ඇවිදිනාාවුමය. කලෙක රන්රුවන් කොළු මුදුනෙහි දිව කෙල කෙල ඇවිත්තාහු කලෙක අංගාර අපර්වත මස්තකවල ඇවිදිනාහුමය. කලෙක පාණ්ඩුකම්බල ශෛලාසනනැගී දෙව්පිරිස්පිරිවරා උන්නාහු ක දවස්සුල නැගේ කෞුඩු බලුපිරිස් පිරිවාරාත් හිඳිනාහුමය කලෙක දිව්‍යරතවලින් ඇවිද්දාහෝ කලෙක තප්තෝ අසෝරත ලැගිත් ඇවිදිනාහුමය කලෙක දිව්‍ය සමාන හස්තිවාහන නැගී ඇවිදතාහෝ කලෙක තුමූ අනුන්ට වාහනවත් ඇවිදිනාහුමය කලෙක සක්විති රජුව ඇවිත්තා හෝ කලෙක චණ්ඩාලවම ඇවිදිනාහුමය කලෙක මෙනි ඔටුනු දරා ඇවිදී ඉසින් කලෙක දරිමිටි උසුලාාත් ඇවිදිනාහොමය කලෙකෙ දිව්‍ය සමාන්න මටසිල්ටු වූ සලුවෙන් සරහා ඇවිද්දාහු කලෙක උකුලු කලවේ කුණුරෙදි පිළිමලින් සරහත් ඇවිතිනා හොමය කලක අනගි වූ දළුමුතුහරින් උරමට සරහා ඇවිද්දාහු කලෙක කප්පටශිරා කරලා දුටු දුටුවන් අරඹයාත් ඇවිනාහොමය. කලෙක භාස්පති සමාන නුව නැතිව සකල සත්වයන්ට ආචාරීව ඇවිත්තාහෝ කලෙක අඥ්ඥානව අව්‍යක්තව තුමූ තමන්ට ආචාරීවරුන් සොයාම ඇවිතිනාහුමය. කලෙක මෙහිරි වූ අට හඬින් චිත්‍රකතිකව ඇවිද්දාහෝ කක මගබදිර ඉංගිලාත් ඇවිදිනාහුමය, කලෙක පුරුෂව ඉපැද ස්ත්‍රීන් පරිවරා ඇවිතාහු, කලෙක ස්ත්‍රීව ඉපෙද පුරුෂයන්ට පතිනිවත් උපදනාහුමය. කලෙක ඔවුනොවුන් කෙරෙහි ජීවිත සමාන ප්‍රේමීෙන් ඇවිතාහු කලෙක ඔවුනොවුන් ගෝචරකොටත් ඇවිදිනාහුමය. අහස බලා අත්පොල සන්දී සතුවන් වැසිවස්වා ගන්නා තරම් මහාමන්ධාතු සක්පිති රජුන් වැනිියෝ. කලෙක මිනි ඉස්කබල්ගෙන දොරින්දොර. භික්‍ෂාටනය ගොකටු කඳ වැදහෙව දේහ නික්‍ෂේපය කලා හොමය. මේ ආදී කාරණයෙන් මළඳ මේ සසරනම් නුවනැසින් බලුවාහට විඩම්බනාවක් වැන්න. විිදුරු කැල්ලක්සේ අගමුල් නැතිසේය ගුලනම් ලිහිනිියන්ගේ කසල්ලක්සේ පිළිවෙලක් නැතිසේ අවුල් හෝ වැටියක් වන්න දියහිනැගි දිය බිබුලක් වන්න දීහෙහි යන රලපතරක් වන්න දීහෙහි ඇඳ රේකාවක් වන්න විදුලියක් වන්න සුලංකඩක් වන්න දෝලා කෙලියක් වන්න ඉන්ද්‍රජාලාවක් වන්න දර්ශන රූපයක් වන්න සිහිනෙන්දුටු රූපයක් වන්න ඉතා නිස්සාර දෙයක තපස්කොට නිවන්දුටුවා හට ජරා නැත මරණ නැත දුක්නැත ශෝක නැත දුගතිය නැත ඉතා ශාන්තය ධන්තය මලන්ඩ බිස්සිියල්ලමමා නුබට කියාලූ බැවින් පිළිවන්වී නම් මාකී සැටියී උපයාකා ගිහිගේ වසව මාගේ ලක්ෂ ගණන් අලුපිරිස් හා තුන්පාය හා රජ සැපතත් පවා ගනුව මම මාගේ බුදුරජාණන් කරා ගොස් මහනවී සුවසේ වෙසෙමි කහ. එවෙලෙහි අනුරුද්ධ කුමාරයෝ බෑනන් විසින් කියන ලද උපයා කෑමෙහි දුක්හා සංසාරෙහි ආදීනව අසා තුන්බවය ගිනිගත්කයක් සේ කොටසිතා සසර බයගෙන වෙවුලා බෑනන්ගේ සම්පත්තබා තමාගේ ලක්ෂගණන් නළුපිරිහා තුන් ඉරුතුවට තුන්පාය හා. සියලු රජ සැපත අලුයම දැමෝ කෙල්ල පිඩක්සේ සිතා සැපත්ලෝබය හැර බෑනන් වහන්ස. උපයාකෑම් නම් සසර නම් මෙසේකු දුකැක්ව නැයි මෙතෙක් දවස් නොදත්තෙමි. රන්තාලිවලින්ම බත්තු උපදිතිී සිතමි. මෙසේ වූ දුකක් ඇති ගිහිවාසේ මට නොකැමෙත්තේය. මට ස්නේහෙ ඇතියේ නම් නුබ මහනවන්ට නොගොස්. මාම පළමුකොට බුදුන්කරා යවාපූ මැනවෙයි කියලා බෑනන් අනුදන්වාලා එකලට පියාණන් නැතිහෙයින්. මෑනියන් වසන රජගෙට ගොස් මෑනියන් දෙක මෑණියන් වහන්ස බුදුන්කරාගොස් මහනවනු කැමැතිීමි. මට අවසර දුන මැනවයි කීහ. මව්බිසෝූ පුතනුවන් කී බස් අසාලා පිරුණුශෝකව ඇතිව මාගේ ප්‍රිය පුතනුවනි නුභ පියාණන් වහන්සේ නැත මාගේ හදවත හා දෑසහා නුභහා සමවුව එසේ හෙයින් මට සැපත් නම් නුභහා නුබගේ බෑණන් වහන්සේගේ දර්ශනයෝව. වූ දුකට නුභයාවල්ලා වැදහිඳීමට මට බැරිය. මාදිවිතිබියදී අනු නොදන්මී කීහ එවලෙහි අනුරුද්ධ කුමාරයෝ මැණියන් වහන්ස කුමක් කියන සේක්ත ගංගාවෙහි නිකුත් මහාදියවතුර මහමුුදමුත්. අතුරක නොරදන්නාසේම මාගේ ශ්‍රද්ධා නැමති මහ වතුර සුගත් මහමුහදට වැදමුත් නොරදාමය සමුදුන මැනවයි කීහ, එවේලෙහි දූමව බිසෝ බැරියපුතන්ඩර් කීහ තවද අනුරුද්ධ කුමාරයෝ නොපසු බැස මැණියන් වහන්ස ආකාසිෙහි නැගු වැසි මහපොලොවමුත් අනික්තෙනක නොරදන්නාසේ මාගේ තෘෂ්ණ නැමති වර්ෂාව සුගත් මහපොව මැදමුත්. නොරදාාමය සමුදුනමැනවයිකීහ. තුන්වන්වොද මවපිසෝව පුතන්ඩ එසේ වූ බසක් මා කන්න නොුවක්වායි කීහ. තවද අනුරුද්ධ කුමාරයෝ මැණියන් වහන්ස ආකාසයෙන් පර්වතාග්‍රයකින් නිකුත්තුූ දිය හැල්ලක් පර්වොත ප්‍රාන්තෙහි රඳන්නාසේ මාගේ තෘෂ්ණා නැමති දිය හැල්ල සර්වචනනමති නියක් ගලයෙහි කැලමුත් නොරදාමය අවසරදුන මැනවයි කහ. එවෙෙල්ලෙහි මෑනියෝ කම්පිත වූ සිත් ඇතිව ලපිරණු සිත්්ෂෝකයෙන් අනිකක් කියාගත නොහි මායමින් දරුවන් තපසටයා නොදෙමී සිතා, එවකතම බද්ධි රජ්ජුරුවන් රාජ්‍ය කරන කාලය හෙයින් පුත තොපගේ කල්්‍යාන මිත්‍රූ එක කෙලි මඩල්ලෙහි වැඩියයා වූ එක ප්‍රාණ වූ බද්ධිය නම් රජ්ජුරුවන්ට කියාලා ඔහු මහනවෙත් නම් උන්හාසමග ගොස් බුදුන් කෙරෙහි මහනවවයි කීහ. එවෙලෙහි අනුරුද්ධ කුමාරයෝ යහපතමෑණිය උන් යතොත් යන්නෙම් වේ දැයි කීහ. බිස වූ රජෙක්් නම් රාජ්‍යස්ශ්‍රී හැර කවර කලකනම් මහනවේ දැයි සිතා යාපත යවපුතනුවනී කීහ. එවේ ලෙහේ අනුරුද්ධ කුමාරයෝ රජගෙට නික්ම මගදී සිතන්නා හු මාගේ මෑණියන් වහන්සේ රජ්ජුරෝ නම් මහනවන්නට නොයති උන් කරා යැවූ කල ඔහුමුන් රඳවා ගනිති මායමින් සමුදුන්සේක. රජ්ජුරුවන් මහන නොවන්නේත් සැබව මම උපදෙසකින් උනුත් එෙක් කොටගෙන මහනවෙෙන්ම යැයි සිතා අපගේ ශාක්‍යකුලෙහි රජදරුවෝ නම් දිවේ නමුත් බොර් නො කියති. උපදෙසකින් මහනවෙමේ කියවාගෙන එබසමුල්කොට රජහට චෝදනා කොට ලැජ්ජා කරවා මහනවනසේ ගිවිස්වාගනිමී සිතාලා රජගෙටගොස් බද්ධී රජ්ජුරුවන්දක රජහු වැලඳ සිබ සනහා. දේවයනි මා නුබ කෙරෙහි ඇති ප්‍රේම මෙනෙකැයි පමණ නොදන්වා නුබමා කෙරෙහි ඇති ප්‍රේම මා තරමට අඩුයැයි සිතමි ඉඳින් නුබවහන්සේ මෙ රාජ්‍යශ්‍රී හැර මහනවනසේක්ව නම් මමදමාගේ තුන් ඉරුතුවට කළ තුන් පාය ඇතුළු හෝ සුවහස් නලු පිරිස් ආදී වූ සියලු සම්පත්. ලය මුදම් කෙලපිඩක්සේ නොසිතා නොබහා එක්ව ගොස් මහනවෙම්මය. එසේ හෙයින් මාගේ තපස පවා නොබගේ තපස් අනුව පවත්නය ඉඳින් එසේ පළමුව තපසට යතෝතින් නොබගේ තපස් මාහා අනුවේ දැයිකීහ. එවෙලෙහි බද්ධී රජ්ජුරෝ වැලි කෙලෙහි පටන් එක්වම සුවවිද ඇවිද්ධා වූ ජීවිතය සමාන යහළුවා කරෙහිෙවු උදාරප්‍රේමයෙන් උමතු වූවාහු සිහි එලවා ගත නොහිී මොහුගේ මේසා සැපත් අත්තහර මහනවීමෙක් නම් කවර කලකවේ දැයි සිතා යාලු තොපි මහනො වූවාහු නම් මමත්ත්‍රා ජ්‍යස්්‍රී හැර තොපහා සමග මහනවෙමී කීහ. එබසට අනුරුද්ධ කුමාරයෝ. ද කඳකින් අභිෂේකයක් ලඳුවාසේ ඉතා සන්තුෂ්ට වූවාහු. මාසිතූ සිත ඒ කාන්තයෙන් සෑදන වනැ සිතා දේවයනිි එසේවී නම් නොවැසූ දෑද අදම මහනවන්ට යෙමි මාහා කැටිව අවමැනවයි කියය. එවෙලෙහි බද්ධී රජ්ජුරුවෝ පර්වතයකින් ගැහැටුණු කලක්සේ රාජ්්‍ය ලෝබයෙන් කම්පිත වූ සිත්තැතිව නොසලකා වරදවා කියවීම්. මාකීයේ කිමෙක් දෝහෝය සිතා යහළු අපි දෙදෙනම මේ නවයවුවනෙහි පිහිටියම්හ දැනට කාමසුව අනුභවකොට මතු මහළුවගිය කල සමඟව ගොස් මහනවම්මයි කියය. එබසට අනුරුද්ධ කුමාරයෝ යළු ජරාමරණ දෙදෙනගේ පසු පළොමුුවී මෙහි විනාසයක් නැත. සමහර කලක ජරාව පළමුුවයේ, සමහර කලෙක ජරාවට මරණෝව පළමුුවයේ. තෙල නුවනෙක් නොවෙයි, අප පුදූහු එකුන්තිස් ඇවිරිත්තෙහි කාමසුව හැර සද්දවසකින් ලැබිෙන සක්විති රාජ්‍ය හැරමහන වූහ. උදායින්. දී වූ මෙමනුවර මහා ඇමතිියෝද නවයවුවනෙහි මහනව අමාමහනිවඩක දැන් අප ඉසපිස පස් වගුරුවාගෙන ආකාසයෙන් ඇවිදිති අපියෝන් වඳුම්හ පුදම්හ සත්කාර කරම්හ මෙමදූ ලජ්ජාවකට ඇත. කාමසුව විඳම් නම් නොුවනැසින් බැලූ කලස්ුවවිඳීමක් නොවෙයි දුක්විඳීමක එකලාව වලට ගොස්තපස්කිරීම නම් විශේෂයෙන් බැලූ කළ දුක්විඳීමක් නොවෙයි. ඒකාන්ත සුවවිඳීමක යාලු දෙබසක් නොකියව මහනවන්නට යම්මයි කීහ. එවෙෙලෙහි බද්ධිය රජ්ජුරුවෝ තමන් වහා සත්‍යවාදී වූ හෙයින් උත්තරයක් කිය නොහි. එ බැවින් අහලු සත් අවුරුද්දක් රාජ්‍යකොට පිය දෙදෙනම එක්ව ගොස් මහනවම් හයි කීහ අනුරුද්ධ කුමාරයෝ එසේ නොගිවිසිමී කීහසාහ අවුරුද්දක් බලවයි කී කල එසේත් නොගිවිසිමී කීහ පස්හවුරුද්දක් සතරහවුරුද්දක්ව. ද හැවුරුත්්තක් හවුරුද්දක් බලවයිකි කල එසේ එසේත් නොගි විසිමි කීහ නැවත සමයක් බලව, පස් මසක් බලව සාරමසක් බලව තුන්මසක් බලව දෙමසක් බලව දෙපෝයක් බලවයිකී කල එසේ නොගි විස්සහ එසේ වී නම් යහලු මාගේ පුත්‍රාධාරාවන්ට අනුශාස්සනා කොට රාජ්‍යතන් කොටලනතෙක් එක සද්දවසක් බලව. මටසන ඇතියානම් උත්තරයක් නොකේවායි කීහ. එවෙල්ලෙහි අනුරුද්ධ කුමාරයෝ සද්දවස්සකට ගිවිසිමි යහපතැයි කහ. ඉක්බිත්තිෙන් සත්දවසක් මුළුල්ලෙහි කළමනාසිියලු කෘත්තයන් නිම වූ කල සත්වන දවස් ඒ අනුරුද්ධ කුමාරයෝය බද්ධීය කුමාරයෝය බුදුන් සුළුපියා වූ දෝතෝධනයන් දරු අනදනම් කුමාරයෝය කින්බිලනම් කුමාරයෝය බගුනම් රාජ කුමාරියෝය සුප්‍රබුද්ධයන් දරු යශෝදරාවීන් බැහැ. දෙවදත් නම් රාජකුමාරයෝ යයි රාජකුමාරෝ සධෙන තම තමන්ගේ ස්වහස් ගණන් ඇත් අස්රථ. බලපිරිස්ගෙන ශක්‍රපුරයෙන් බට දිව්‍යබටයන් සධෙනෙකුසේ උයන් කෙළියට යම්මයි. නුවරින් පිටත්ව ක්‍රීඩා පසාරයෙන් යොදුන් ගණනක් පලාගොස් එක් බිමක, සිය සෙනග රඳවා ඔවුනොවුන්ට හිගිලා උපාලිනම් කපුවානන් හා සමග සදදෙන මහසෙනගට සොරෝ වැද වල්පීරාගොස් පසල් දනව්වකට බැස ඔවුනොවුන් හා කතාකොට එක්වම ඔවුනුන් ගිවිස්වාගෙන තම තමන් පලන් සතුරුවන් ආවරණ ගලවා උතුරු සල්ුවයක පොදිබැඳ උපාලිනම් කපුවානන්ට දී මේ සියලු ආබරණ තොපසේ වූ එකක් හු එක් ජාතියක් මුළුල්ලෙ සුකිතවම ජීවිත රක්‍ෂා කොට ගැන්මට පමණක් වන්නේ යයි කියා තෙල සම්පත තොපටම දුනුම්හ අප බුදුන් කෙරේ මහනවන්ට යම් හයිකයා රජකුමරෝ සදෙන නික්මුණහ එවෙලෙහි රජකොමරුවන් යත්යත් උපාලි ආභරණපදිය අතින් අල්වාගෙන බලබලා සිටි අනගියූ සමපතෙහි ඉතා බය ඇැතිව ශාකයෝනම් ඉතා ගුණනපුරුය මේ සම්පත් හැරගෙන රාජ්්‍යෙටගොස් මාමේ පවත්කී කල සම්පත්ති ලෝබයෙන් රජදරුවන් උගන්වාගෙන යවාපුයේ මේ කපුවායයි. මටකිපී මරාදමාපු නම් නපුර සම්පත් තබා දිවිගලවා ගතෝතින් යෙහෙක මේ මට සැපතෙක් නොවෙයි විපතට කාරණාය. මෙවැනිින් රජුන් සැපත්හැර මහනවන කල මාවැනිියන්ට සැපතින්කම් නැත. මමද ඔවුන් හා සමඟ මහනවෙමී සිතා ආභරණපොදියපිටින් ගසක එල්වා පළමෝ දුටු කෙනෙකුන් තෙල හැරගන්නේ යැයි අත්කසා. රජ්ජුරුවන් ගේිය පදලකුුණෙන් දිවගොස් රජකුමරුවන් හම්බාගියහ. එකල අවුනැයි රජකුමරුවන් විචාල කළ තමන් ආපවත් කියා මමද මහනවෙමී කීහ. රජකුමරුවෝ ඔප ආසේම යෙහෙක වරෝයයි කියා. උනුදු කැඳවාගෙන ගොස් එකල බුදුන් මල් රජුන්ගේ අනුපියනම් නියම්ගම් අනුපියනම් වනෙහි වසනතිෙනට ගොස් බුදුන් දැක වැඳ එකත්පත්ස උන්හ. එකල ස්වාමිදරුවෝ එවුන් ආකාරණා විචාරා මනවන්ට ආබව අසා මහනවයි අවසරදුන් සේක එවෙලෙහි රජදරුවෝ සදෙන කියන්නා හෝ. ස්වාමීනිි අපගේ කුලෙහි ශාක්‍යෝනම් ඉතාම නයහ මානයෙන්ම වඩනால் අදහ නොබවහන්සේ වැනියන් පවා නොවදුවම් හයි මන්කලකුලයක උපනුම්හ අපද මහනු කල ඒ බඳු වූ මානයෙන් උපනිනම් එකල මහනදම් මුදුන් පැමිණිය නොහෙේ. මේ අපගේ උපාලිනම් කපුවානන් පළමුුව මහනකොට අප පසුව මහනකොට වදාළමැනව එසේ කල ඔවුන් අපි වඳමුහ පුදම්හ සත්කාරකරම් හ එසේ කල අපගේ අභිමානත් සිිදෙ මහන දමුත් මුදුන් පැමිණේ. ඉඳින් මතු රාජස්ත්‍රීයෙන් ලෝබයකුදූ වී නම් තොපගේ කපුවානන් වැද පුදා නීච ක්‍රියයාකොට නැවතරාජ්‍ය කරන්නට අවුදැ ශාක්‍යන් අපට පරිබව බෙනෙති කියා දෙවනුව රාජ්‍ය ලෝබයද දුර්ුවේ. මේ මේ කාරණයෙන් උන් පළමුුව මහන කරවා අප පස්ුව මහන කළ මැනවයි කීහ. ස්වාමිදරුවෝ. තොපකීයේ කාරනාමය. ඥානවන්තයන් සිතුුව මනා සිතිවිල්ලක්මය වදාරා උපාලින් පළමුුව මහනකොට රජසධෙන දෙවනුව මහනකොට උපසම්පදා කරවා කර්මස්ථානයන් ඉගැන්වුසේක. එකල විදර්ශනා වඩා ඒ වස්සානය ඇතුරත බද්ධීයතේරුන් වහන්සේ රහත්ව බද්ධියයනම් මහතෙරව බුද්ධ ශාසන නැමති මහා සරසියෙහි සුපිබි මහා පද්මයක්සේ ශීල සුගන්දයෙන් තුන්ලෝ හෙබූ සේක. අනද මහතේරුන් වහන්සේ ද එසේම සෝවාන්වුව බුද්ධෝ පාස්ථානයෙන් කෙරෙහි අග්‍රෝ ස්ථානාන්තර ලදින් බුද්ධ ශාස්සන නැමති ආකාසිෙහිනෙගෝ ජයකේතුවක්සේ ඉතා ප්‍රසිද්ධ වූ සේක. කම්ඹිලය භගුයි යන දෙදෙන වහන්සේ ද එසේම රහත්ව පන්සිය පණස් පිරිස් කෙන බුද්ධ ශාසනමති දිව්‍යරූපෙහි දිව්‍ය නේත්‍ර යුග්මයක් සේ ඉතා ශෝභා සම්පන්න වූ සේක. දෙව්දත්තයෝද තිස්සනම් මහතෙරව ධන්‍යලාබි වූහ. ඔවුන්ගේ කතාව මතු කියන ඔවුන්ගේ චරිතයෙන්ම දතයුතු. උපාලි මහතේරුන් වහන්සේ ද එසේම රහත්ව වනේධාරීන් කෙරෙහි අග්‍රස්ථානාන්තර ලදින්. පන්සහියක් පර්ෂත් ඇතිකොට බුද්ධ ශාසන නැමති මහාගෘහෙහි ප්‍රදීපයක්සේ සසුන් බැබලූ සේක. ඉක්බිත්තෙන් අනුරුද්ධ මතේරුන් වහන්සේ ද විදර්ශනා වඩා රහත්ව ත්‍රවිද්‍යාවෙහි කෙල්ලපැමිණ පෙර තමන් වහන්සේ පියුමතුරා නම් බුදුන් සම මෙෙහි පාන් පූජා කලාවූ කුෂලයාගේ බලයෙන් වැඩහුන් එම අස්නේහින්ද ලක්ෂයක් සක්කොල තිබෝ තල ඇටක්ෂ වස්තුවකුත් අත්ලෙහි තුබුවාසේ දක්නාා තරම් දිවස් ලදින් එතැන් පටන් ශාසනාරම්බෙහි පුුන් සදක්ෂේ සසුන් හොබව බුදු සස්නෙහි දිවස් ඇතියන් කෙරෙහි අග්‍රවෝ තනතුරු ලදින් බුදුන් මල් அනුරුද්ධ මහතෙරුන් වහන්සේ යයි මේනම් ඉන්දිව්‍ය මනුස්්‍යයන් කෙරෙහි ඉතා ප්‍රසිද්ධූ සේක